අද මම කතා කරන්න හිතුවා කාන්තාවන්ට බලපාන සෞඛ්‍යම ගැටලුවක් පිළිබඳව. ඕනෑම කාන්තාවක් තමන්ගේ ජීවිතයේ එක්වරක් හෝ මෙම සෞඛ්‍යම ගැටලුවට මුහුණ දීලා ඉන්නවා. ඒ තමයි තමන්ගේ ලිංගික ප්‍රදේශ ආශ්‍රිතව, ඒ කියන්නේ යෝනි මාර්ගය සහ යෝනිය ඇතිවන කැසීම. අද අපි කතා කරමු ස්කින් ස්පෙෂලිස්ට් තුලින් මේ යෝනි මාර්ගයේ කැසීම, යෝනිය සහ යෝනි මාර්ගයේ කැසීමට බලපාන කාරණා සහ එයට ලබා දෙන ප්‍රතිකාර මොනවද කියලා. යම් කිසි කාන්තාවකට යෝනිය සහ යෝනි මාර්ගයේ කැසීමක් ඇති වුණොත් එය සමහරක් වෙලාවට සතියකට වඩා අඩු කාලයක් පවතින දෙයක් නම් ඒ ගැන එච්චරම බිය යුතු කාරණාවක් සැලකිය යුතු කාරණාවක් නෙමෙයි. ඒක සමහරක් වෙලාවට මේ කුමක් හෝ දෙයකින් සිද්ධ වෙන ඉරිටේෂන් එකක්, එහෙම නැත්නම් පොඩි ඇලර්ජික් එකක්, ආසාත්මිකතාවයක් නිසා සිද්ධ වුවක් විය හැකියි. හැබැයි මේ කැසීම සතියකට වඩා පවතිනවා නම්, ඒ වගේම යම් කිසි වැජයිනල් ස්රාවයක් සමග මේ සම්බන්ධ වෙලා තියෙනවා නම් මේ ඔබ වෛද්‍යවරයෙක් හම්බිය යුතු කාරණාවක් වෙනවා. අපි දැන් බලමු මේ සෞඛ්‍යමය ගැටලුවට බලපාන කාරණා මොනවද කියලා. ඔබ දන්නවද මේට ප්‍රධානම හේතුවක් වෙන්නේ කුමක්ද කියලා? මේ තමයි ඔබ එදිනෙදා ජීවිතේ භාවිතා කරන කෙමිකල්, රසායනික ද්‍රව්‍ය. මේ රසායනික ද්‍රව්‍ය ඔබ භාවිතා කරන්නේ ඔබේ රූපලාවන්‍ය කටයුතු වලට වෙන්න පුළුවන්, යම්කිසි සුවඳ විලවුන් වෙන්න පුළුවන්, ඒ වගේම ඔබ රෙදි හෝදන්න භාවිතා කරන වොෂින් පවුඩර්, ඩිටර්ජන් වැනි දේවල් වෙන්න පුළුවන්. අපි බලමු මේ වගේ ඔබ එදිනෙදා භාවිතා කරන දේවල් මොනවද මේ විදිහට යම්කිසි ආසාත්මිකතාවයක් ඔබේ ලිංගික ප්‍රදේශවල ඇති කරන්න පුළුවන්. ඒ තමයි සමහරක් සබම් වර්ග තියෙනවා. ඒ වගේම තමයි බබල් බාස්, ෆෙමිනයින් ස්ප්‍රේ, ෆැබ්‍රික් සෝප්, සමහරක් අපි ටොයිලට් පේපර්ස් තියෙනවා. ඒවට සුවඳ කවපු සහ නොයෙකුත් වර්ණ කවපු එවැනි ටොයිලට් පේපර්ස්. ඒ වගේම තමයි ලිංගික ප්‍රදේශවල භාවිතා කරන සුවඳ විලවු. ඔබට දැනගැනීමට පුළුවන් ඔබ මේ වගේ රසායනික ද්‍රව්‍යයන් භාවිතා කරනවා නම් ඉන්පසු ඒ ස්ථානවල යම්කිසි කැසීමක් සමග රතුපාට බිබිලි හට ගැනීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අනිකුත් ඔබ කරන වැරද්ද තමයි ඔබගේ යට ඇඳුම් ඩෙටෝල් වැනි ඇන්ටිසෙප්ටික් ද්‍රාවණයන්ගෙන් සේදීම. මෙමගිනුත් මේ විදිහ අසාධාරණතාවයන් ඇති වෙන්න පුළුවන්. ඊළඟ හේතුව තමයි යෝනි මාර්ගයේ ඇතිවන යීස්ට් ආසාදන. අපි එකට කියනවා වැජයිනල් කැන්ඩිඩයිසිස් කියලා, වැජයිනල් ත්‍රෂ් කියනවා. මේ යීස්ට් ආසාදනය යෝනි මාර්ගය සහ යෝනිය කැසීමට වගේම සුදු පැහැති ශ්‍රාවයන් පිටවීමටද හේතුවක් වෙනවා. ඕනෑම කාන්තාවන් 4 දෙනෙක්ගෙන් 3 දෙනෙකුට යම්කිසි අවස්ථාවක මේ වැජයිනල් කැන්ඩිඩයිසිස්, එහෙමත් නැත්නම් යීස්ට් ආසාදනය ඇති වෙන්න පුළුවන්. මේ යීස්ට් ආසාදනය ඇති වෙන්න ප්‍රධාන හේතුව වෙන්නේ මේ යෝනි මාර්ගය ඇතුළත ඇති pH අගය වෙනස් වීම. මේ pH අගය වෙනස් වෙන්න පුළුවන් ඔබ යෝනි මාර්ගය නොයෙකුත් ඇන්ටිසෙප්ටික් ද්‍රාවණයන්ගෙන් සෝදනවා නම්. ඒ වගේම තමයි අනිකුත් බැක්ටීරියල් ආසාදන නිසා මේ යෝනි මාර්ගයේ තියෙන pH අගය වෙනස් වෙන්න පුළුවන්. ඔබට යෝනි මාර්ගයේ යීස්ට් ආසාදනයක් වැළඳී ඇති බව ඔබට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඔබට මේ යෝනි මාර්ගයේ අසල කැසීම, ඒ වගේම තමයි ඉතාමත් ඝන සුදු පැහැති ශ්‍රාවයක් පිටවීම සිද්ධ වෙන්න පුළුවන්. මේක අපි කියන චීස් කැබලි ආකාරයෙන් යෝනි මාර්ගයෙන් පිට වෙනවා. එහෙමත් නැත්නම් මුදෝපු කිරි වැනි ස්වභාවයක් ඇති ශ්‍රාවයක් යෝනි මාර්ගයෙන් පිටවීම. මේ රෝගය ඉතාමත් ලේසියෙන් ප්‍රතිකාර කරන්න පුළුවන් රෝගයක්. මේට ඔබේ වෛද්‍යවරයා හම්බුනොත් ඔබට ආලේපන ක්‍රීම්, ඒ වගේම පෙති මේ සඳහා ලබා දෙනවා මේ රෝගයට ප්‍රතිකාර කරන්න. ඔබට මෙවැනි රෝගී තත්ත්වයක් පවතිනවා නම්, ඒ කියන්නේ වැජයිනා යෝනි මාර්ගයේ සහ යෝනි අසල ඇතිවන කැසීම, ඒ වගේම මම කලින් සඳහන් කළ ආකාරයේ යෝනි ශ්‍රාවයන් පිටවීම ඔබේ වෛද්‍යවරයා හමු වෙන්න ඕනේ. ඔබ වෛද්‍යවරයා හමු වෙනකොට සමහරක් වෙලාවට ඔවුන් ඔබට ලබා දෙනවා වැජයිනල් ප්‍රෙසරීස්, ඒ වගේම ක්‍රීම්, ඒ වගේම තමයි පෙති ආකාරයෙන් ඖෂධ ලබා දෙන්න පුළුවන්. මේ ඉතාමත් කෙටි කාලයෙන්
සම්පූර්ණයෙන් සුව කළ හැකි අවස්ථාවක්. ඒ වගේම තමයි නිවසේදීත් ඔබට නිතර නිතර මෙවැනි රෝගයක් හැදෙනවා නම් ඔබ tea tree oil සහ virgin coconut oil ආලේප කරන්න කිරීම කරන්න පුළුවන්. මෙය වළක්වා ගැනීමේ ක්‍රමයක් ලෙස. ඊළඟට මෙවැනි තව තත්ත්වයක් තියෙනවා. දැන් අපි කතා කළානේ දිලීර ගැන, yeast ආසාදනයන් ගැන, ඒ වගේම තමයි bacterial ආසාදනයන් ගැනලුත් මේ වගේ කැසීමක් සමග යෝනි ශ්‍රාවයක් පිට වෙන්න පුළුවන්. ඒවා තමයි bacterial vaginosis කියලා අපි කියනවා. එහෙම නැත්නම් BV infection කියලා කියනවා. මේකටත් මෙතනදී යෝනි මාර්ගයේ කැසීම තියෙනවා. නමුත් පිට වෙන ශ්‍රාවය අපි කලින් කතා කර ශ්‍රාවයට වඩා වෙනස්. මෙතනදී පිට වෙන vaginal ශ්‍රාවය ලා කොළ අලු පැහැති ශ්‍රාවයක්. ඒ වගේම තමයි මෙතනදී ඔබට යම්කිසි දුර්ගන්ධයක් පිට වෙන්න පුළුවන්. ඒකට අපි කියනවා විෂී ඔඩ එකක් කියලා. ඒ කියන්නේ අර අපි කියන්නේ මත්සීන්ගෙන් එනවා වගේ ඔඩ එකක් සුවඳක් වගේ තමයි එකක් තමයි ඒ vaginal ශ්‍රාවයෙන් පිට වෙන්නේ. මේ තත්ත්වයට ඉතා ලේසියෙන් ප්‍රතිකාර කරන්න පුළුවන් තත්ත්වයක්. ඔබේ රෝග වෛද්‍යවරයා ඔබට මෙට්‍රොනයිඩසෝල් කියන ටැබ්ලට් එක හෝ ඊට අදාළව ඇන්ටිබයොටික් ටැබ්ලට් එකක් ඔබට ලබා දෙනවා. ඉතා කෙටි කාලෙකින් ඔබට සම්පූර්ණ සුවය මේන් ලබා ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු ඊළඟ තත්ත්වය මොකක්ද? මේ යෝනි මාර්ගය සහ යෝනි අසල කැසීම ඇති වෙන. ඒ තමයි ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග. උදාහරණයක් හැටියට කියනවා නම් ක්ලැමීඩියා, ට්‍රයිකෝමොනාස් සහ ගොනෝරියා වැනි රෝග මේ සඳහා ගන්න පුළුවන්. ට්‍රයිකෝමොනාස් ඉන්ෆෙක්ෂන් එක අපි කියනවා ට්‍රිච් ඉන්ෆෙක්ෂන් කියලා. මේකෙදිත් ඔබට වැජයිනල් ශ්‍රාවයක් යෝනි මාර්ගයේ ශ්‍රාවයක් පිට වෙනවා. ඒ වගේම තමයි ගොනෝරියා වැනි තත්ත්වයක් හැදුනොත් යෝනි මාර්ගයේ ශ්‍රාවයක් සමග ඔබට මුත්‍රා ආසාදනය වීම සහ මුත්‍රා පිටකරන විට ඇතිවන වේදනාව වැනි රෝග ලක්ෂණ පහළ විය හැකියි. මෙවැනි රෝග ලක්ෂණ පහළ වුණොත් ඔබ මේ සඳහා ලිංගිකව බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් හමු වෙන්න ඕනේ. ඊළඟ මේ සඳහා බලපාන සාධකයේ තමයි මේ පෝස්ට් මෙනෝපෝසල්. එහෙමත් නැත්නම් ආර්ථව හරණය සිදුවෙන කාන්තාවන්ගේ හෝ ආර්ථව හරණයට ආසන්නයේ ඇති කාන්තාවන්ගේ සිද්ධ වෙන යෝනි මාර්ගයේ ඇතිවන කැසීම. ආර්ථව හරණයේදී හෝ ආර්ථව හරණයට ආසන්නයේදී අපේ ලේවල ඊස්ට්‍රජන් ප්‍රමාණය අඩු වෙනවා. ඊස්ට්‍රජන් කියන්නේ කාන්තාවන්ගේ තියෙන හෝමෝනේ. ඒතකොට ඊස්ට්‍රජන් අඩු වෙනකොට මේ යෝනි මාර්ගයේ ඇති ග්‍රන්ථිවල සිද්ධ වෙන ශ්‍රාවයන් අඩු වෙනවා. ඒ වගේම තමයි යෝනි මාර්ගයේ වියලි ස්වභාවයකට පත් වෙනවා සහ තුනී වීමක් සිද්ධ වෙනවා. මෙන්න මේ කාරණා බලපානවා මේ යෝනි මාර්ගයේ සහ යෝනි අසර කැසීමට. මේකටත් ඉතා සරල ප්‍රතිකාරයක් තමයි තියෙන්නේ. ඔබේ වෛද්‍යවරයා ඊස්ට්‍රජන් අඩංගු ක්‍රීම් ඔබට භාවිත කරන්න දෙනවා. ඒ මගින් ඒ සඳහා සහනයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි වැඩිවියට පත් වීමට කලින් කුඩා ගෑනු දරුවන්ටත් මේ හේතුව නිසාම මේ යෝනි මාර්ගයේ අසල යෝනි අසල කැසීමක් ඇති වෙන්න පුළුවන්. හැබැයි මේ ගැන ඔබ ඉතා සැලකිලිමත් විය යුතුයි. ඔබ මේ වැනි දරුවන් හම්බුනොත් ඊස්ට්‍රජන් ක්‍රීම් භාවිත කරන්න යන්න එපා. මේ ඔබේ වෛද්‍යවරයාට මේ දරුවන්ව පෙන්වන්න ඕන. ඒකට හේතුව තමයි මේක ශරීර අභ්‍යන්තරයේ තියෙන රෝගයක ලක්ෂණයක් හෝ ඉතා කනගාටුදායක ළමා අපචාරයකට සිද්ධ වුණු දෙයක ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම කුඩා දරුවන්ට මේ යෝනි මාර්ගය අසල කැසීමක් යම්කිසි ශ්‍රාවයක් පිට වෙනවා නම් ඒ සඳහා වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ලබා ගැනීම ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි මේ යෝනි මාර්ගයේ සහ යෝනියේ යම්කිසි සමෙහි ඇතිවන රෝගී තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට කියනවා නම් එක්සීමා, ලයිකන් සිම්ප්ලෙක්ස්, ඒ වගේම ලයිකන් ප්ලේනස්, ලයිකන් ස්ක්ලෙරෝසිස් මේ වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මේ තත්ත්වය හඳුනා ගන්න පුළුවන් ඔබේ ලිංගික ප්‍රදේශයේ ප්‍රෑෂ් එකක්. ඒ කියන්නේ යම්කිසි බිබිලි හට ගැනීමක්, එහෙමත් නැත්නම් සම කුඩු වශයෙන් ගැලවී යාමක්, එහෙම නැත්නම් ඉතාමත් සුදු පැහැති ලප මේ ඇතිවි කැසීමත් සමග ඇති වෙනවා නම් ඔබේ චර්ම රෝග වෛද්‍යවරයාට පෙන්වීම තමයි ඉතාමත් සුදුසු වෙන්නේ. මේ
සියල්ලම ප්‍රතිකාර කළ හැකි තත්ත්වයන් මීට අපි සමහරක් වෙලාවට අපිට ප්‍රතිභාවිතා කරන්න සිද්ධ වෙනවා නමුත් ගොඩාක් අවස්ථාවල ක්‍රීම් එකක් ආධාරයෙන් මේවට ප්‍රතිකාර කරන්න පුළුවන් ඒ වගේම තමයි ඉතා කලාතුරකින් මේ ලිංග ප්‍රදේශ ආශ්‍රිත වෙන කැසීම සිද්ධ වෙන්න පුළුවන් ස්කේබීස් එහෙම නැත්නම් අපි කියන්නේ පණුහොරි කියලා ඒ තත්ත්වයන් ඒ වගේම උකුණන් මේ පියුබික් ලවුස් කියන එක يعني මේ අපේ හිසේ ඉන්නා වගේම මේ ලිංගික ප්‍රදේශවල තියෙන රෝම වලත් උකුණන් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තත්ත්වයන්ගෙත් මේ විදිහට දිගින් දිගට කැසීමක් ඇති වෙන්න පුළුවන්. අපි දැන් බලමු මේ වළක්වා ගන්නේ කොහොමද කියලා. මේ ඔබේ සනීප ආරක්ෂාව පවත්වා ගැනීම මේ සඳහා ඉතාමත් වැදගත්. සනීපාරක්ෂාව පවත්වා ගැනීම කියන එකෙන් අදහස් වෙන්නේ ඔබ මේ ඇන්ටිසෙප්ටික් ඩෙටෝල් ලයිසෝල් වගේ දේවල් වලින් මේ ලිංගික ප්‍රදේශ සේදිය යුතුයි කියලා. ඉතාමත් මුදු සබන් වර්ගයකින් දිනකට එක් වතාවක් පමණක් සේදීම ප්‍රමාණවත්. ඒ වගේම තමයි හොඳට මතක තියාගන්න ඕන යෝනි මාර්ගයේ ඇතුළත කිසිවිටකත් සේදීම නොකළ යුතුයි. එමගින් යෝනි මාර්ගයේ තියෙන pH අගේ වෙනස් වීම මගින් වැජිනල් කැන්ඩිඩයිසිස් එහෙමත් නැත්නම් යෝනි මාර්ගයේ ඇතිවන යීස්ට් ආසාදන ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමා යට ඇඳුම් ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. මේ තෙතමනේ උරා ගන්න 100% කපු යට ඇඳුම් භාවිතා කරන්න ඕන පුළුවන් හැම අවස්ථාවකම. ඒ වගේම තමා යට ඇඳුම් පිරිසිදු කරන්නත් ඇන්ටිසෙප්ටික් සොලියුෂන් ඒ වගේම තමා ඩිටර්ජන්ට් වගේ ඉතා තද කිමිකල් වර්ග භාවිතා කරන එකෙන් වැළකීලා ඉන්න ඕනේ. ඔබට යම් කිසි ආසාදනයක් වැළඳියත් නම් මේ ඔබේ වෛද්‍යවරයා නියම කරන විදිහට මේ ප්‍රදේශයේ ඉතාමත් මෘදු මොයිස්චරයිසින් ක්‍රීම් එකක් භාවිතා කිරීම මගිනුත් මේ දිගින් දිගට මේ කස්සන තත්වයන් වළක්වා ගන්න පුළුවන්. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ ලිංගික ප්‍රදේශවල කාන්තාවන්ගේ ලිංගික ප්‍රදේශයේ යෝනිය සහ යෝනි මාර්ගයේ ඇතිවන කැසීමට නොයෙකුත් හේතු තියෙනවා. ඒ හේතු ඉතා සරල හේතු විය හැකි. ඒ වගේම ඒ හේතු යම්කිසි අභ්‍යන්තරයේ පවතින රෝගයක ලක්ෂණයක් විය හැකි. උදාහරණයක් හැටියට කියනවා නම් අවුරුදු 50ට 60ට වඩා වැඩි කාන්තාවන්ගේ දිගින් දිගට යෝනි මාර්ගයේ ශ්‍රාවයන් ඒ වගේම ලේ ගැලීම් සමග මේ කැසීමක් ඇති වෙලා තියෙනවා නම් ඒක සමහරක් වෙලාවට මේ ප්‍රදේශය ඇතිවන පිළිකා තත්ත්වයක් නිසා හේතු වෙන්නත් පුළුවන්. ඉතින් ඔබට හෝ ඔබේ පවුලේ කෙනෙකුට මේ වගේ තත්ත්වයක් තියෙනවා නම් ඔබ කළ යුතු සුදුසුම දේ තමයි ඔබේ චර්ම රෝග වෛද්‍යවරයා හම්බෙලා මේට හේතුණු කාරණා දැනගෙන මේට අවශ්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගැනීම.